සௌ සම්බध සරணයි සදඇති පின்මொබ සෑම சீதிලටම. ධර්मස්්‍රවනය වඩුවෙන් සූதாනම්भ මේ බහේදීत බෞहरूර පවාහිණිය සමකිින්ම ඒ आත්ික වන සுපම தொடපවෙත බෞहरूර පවාහිනය මේ පැහේදී ස්‍යवेතනය කරන දාாய்කව ධර්ම ශාසනාව මෙயாக்காරேன் ஆரம்ம்பකිරීම சூதாන පන්නේ. පின்මතී, මෙයුතුමෝදේශනාාවෙන් වන්නසිෙදු කලාපුූ වාරාතනාව පිළිගෙන ධර්ම සභාාවටෙන් වැටමකොට වැඩහිදින පින්වත් ස්වාමන් වහන්සේ පෝච්චපාද කෝරලයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි හෙමතෙනාවදොහොත් මුතුලොත් නැදැ සාහතුනතින් පිළිගැනිමෝ. සාතෝ සාතු සාතුෝ සදහවතුනී අද මෙයුතුමෝදේශනාාවට සදහැතති න්දායිකත්වවෙ පාතිනවා නාවල නරොත්තෘකු ඇව්‍ය වහි පදිංචි අලුලාා තින්නකෝන් බෑණියන්න බඳුල සමරවික්‍රම මහතා ඇතුළු දෝතරු පෙන්මත් පිරිස මෙයවතුම් මෝදේශනාව අද පින්වත් ඔබමිත සමීප කරන්නට සැදහැතේ ඉන්දායිකත්වේ බාතිනවා. හමන්තාචක්කවාලේ සූ ්‍රරාගච්චන්තු දීවතා සද්ධම්මන් මුනිරාජස්සේ සුනන්තු සග්ග මොක්හදන් දම්මස් සවනෙ කාලු අයන් බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මි සුව පටිහතඥ නචාරස්ස දස බල දරස්ස චතුುವීසාර්‍යවිසාරදස්ස ස සතුತමස්ස දම්මිසරස්ස දම්මරජස්ස දම්මසාමිස තතාගතස්ස සබුණ සම්මා සම්බුද්්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සබ් දම්මිසු අපපටි හතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවීසාර්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්ස ධම්මසාමිසෙ. ගතස්ස සබබ්ුණු සම්ම සම්බුද්ධස්සේ නමෝතස්ස බගතු අරහතු සබබ දම්මිසු අප ටිහතඥන චරස්සෙ දස බල දරස්ස චතුුවිීසාරජෙවිසාරදස්සෙ ස මස්ස දම්මිසරස්ස දම්මරාජස්සේ දම්මසාමිස්ස තතාාගතස්සේ සබ්බ්ඥනෝ සම්මා සම්බුද්දස්සේ සද්ධර්මශරාවක සැදහවත් කාරුණික පින්නතුනී බොහොම ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම අදත් සූදානං වෙලාඉන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව දේශනාකොට වදාල තවත් උතුම් ධර්මකාරණාවක් ශ්‍රවණය කිරීම සඳහා පින්නතුනි මේ දහම් මුතු වැල උතුම් දේශනා මාලාවත් තුළින් අපි මේ දවස්වල සාකච්ඡා කරමින් හිටියේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව සම්බන්ධව රතන සූත්‍ර දේශනාව සම්බන්ධයෙන් ධර්ම දේශනා පනස් දෙකක් මේ වෙනකුට දේශනා කරලා නිමා කරල තියෙනවා අද මෙ සැදහැති පිරිස දායකත්වය දරන්නේ එහි පනස්තුන්වෙනි ධර්ම දේශනාව සඳහා. අවිසාකච්ඡා කරමෙන් ඉන්නේ එකලොස්වැනි ගාථ රස්ථනය චතුූ හපායේ හිච විප්පාමුත්තුූ ගාතාාරතනය පළවෙනි පදය අපි දෙවනි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කළා. එන ගද පනස් තුන්ගෙන ධර්ම දේශන අපි එතන ඉඳල කරුණු ඉදිරියට සාකච්ඡා කරමු චතුූ හපායේ හි්ච විප්පමුත්වෝ කියනකුට මේ සතර ආපාය ගැනැයි සඳහන් කරන්න. සතර අපායේ අසුර නිකාය පිළිබඳව කතා කරනකොට අසුරයෝ කියල කොටස් දෙකක් ඉන්නවා. නිරයගාමී දුක්විදින අසුර පිරිසක්ක ඉන්නවා. නිරේගාමීව දුක්විඳන කියල කියහම සඳහන් කරනා මේ අසුර ලෝකි තියෙන්නේ මනුස්ස ලෝකයේ සහ නිරයවල් ඇසරු කරගෙන කියලා. ඉතාම දුක්ඛිත ජීවිත ගත කරන මයි අුර කියල කියන්නේ. තවත් අසුර කොට්ටාසයක් ඉන්නවා. ඒගොල්න්ගේ අසුර භවන තියෙන්නේ සාගරය පතුලි මහමෙර පතුලි කියල තමයි සඳහන් කරන්නේ. ඒගොල තෞතිසා වැසි දෙවියෝගේ සැපවිදින පිරිසක්. දෙගොල්ලම අසුර මොකක්ද වෙනස සැපවිදින පිරිස අෞතිසාාවෙන් එලියට දාපු කිරිසක් එක දීර්ග කතාවක් මගම අනුවකතුමා සක්‍ර දේවේන්ද්‍ර බවට පත්වෙන්ට අවශ්‍ය පාරමිතා පූරණය කරලා තෞතිසාවෙ උපදිනකොටඒ තෞතිසාවෙත් තිබිලතින සුරාවක් මේගොල්න්නු මේ අලුත් දෙවියෝ පිළිගන්ඩ සුරාව පිළියල කරගෙන ඉදල තියනවා එතකොට සක්‍ර දේවේන්දරයෙන් වහන්සේ තම පිරිසට කියනවා කිසි කෙනෙක් මේවා පානී කරන්නිපා අනිත්තික මේවා පානය කරනය තෞතිසාාව තියන්්ඩත් එපා දනි තෞතිසාාවෙන් ඔසවල එලියට දැම්ම කියල කියනවා ඒගොලු සාගරයට වැටුණ නමු අතියම පින්තියන පිරිසක්න දවියලෝක ඉන්නේ දැ දිිය ලෝක ඉඳගෙනන මේ වැදි වැඩක් කරන්නේ මනුස්සලෝකය ඉප දෙන්නේ අතිශයින්ම පින්තියෙන පිරිසක් ඉතින් අපි පෙරපං අරගෙන මනුස්සලෝකය ඇවෙල්ලා ඉපදනාහම අපි මෙහහි ඉඳගෙන හරියට පවු කරනවාන ති ඒවගේ තමයි පිනේ මහිමයෙන් දෙව්ලොගෙහිල්ලා වැරදි වැඩක් කර කර ලතිඉන්න වෙේලාවේ ඉති අර පින්තියෙන නිසා සාගරයට දැම්මත් මහමෙර පතුලේ තෞතිසාාව වගේම සැපතියන අසුර භවන පහළ වුනා කියල කියනවා තෞතිසාවේ තියෙන සියලුම දේවල් එහෙතියෙනවා ඉති ඒ පිරිස තමයි මේ සැපවින්දිනා අසුරයෝ කියෙන සඳහන්කලි වර්තමාන සක්‍රදේවේන්දරයන් වහන්සේගේ අග්‍රමහේෂිකාවත් අසුර කාන්තාව සුර තැනැත්තියක් තමයි අගමිහෙසේ හැටියට ඉන්නේ ම මගමානවක තුමා හැටියට පාරමිතාපුරණ කාලි ඒ පාරමිතාපුරණ සක්‍ර දේවේන්දරවෙන්ට පාරමිතා හතක් සම්පූර්ණ කරන්න ඕනේ අබුද්ධෝත් පාද කාලික තමයි එක කලී ඉති එතකොටඒ මගමානුවක තුමාට භාරියාවෝ තුන් දෙනෙ කිටියා එයින් බාලම කෙනා සුජාතා හැබ ඇය පින්කං කලේ නෑ නි දෙන්නම ගොඩක් පිං කලා ඇ පින් කලේ නෑ ඇය සාමාන්‍යින් කාලි ගත කළේම රූපලා වන්නේ කටයුතුුත් එක්ක තමන්ගේ රූපය හැමදාම බොහොම ප්‍රියමනාපූ තියාගැන්ඩ තමයි උත්සහ කළි. එදි සක්‍රදේවේද මගමානුවක තුමත් එක්ක මරණයට පත්වෙලා අනි දෙන්නම දෙව්ලො විපදුනා ඇය තිරිසංලෝක ක පුදදුනා සුජාත. දි අනුකම්පා කරලා කෙකන්නක් වෙලා හිටපු ඇයට මඟ පෙන්නලා කෙකන්න ලව්වා පන්සිල් රක්කවලා මනුස්සලෝක උපද්දවලා අබුද්ධෝත්පාද කාලයක් නිසා සීහිලයක් ගැනදන්නෙ නැහැ නමුත් ඇයට සිල්රකින්ට කියල දීලා පංකරගඩ ධනයක් දීලා ය ජීවිත සිල් රක්කවල පිකරවලා ඇ ඊළඟට ගිහිල්ල උපදදින්නේ අසුර රජ්ජිරුවන්ගේ දුව වෙලා එදි ඒ කාරණාව දැන ගැන්නේ ඇ බොහෝම ලස්සනා යසුර දුව අසුර තරුණයෝ ඇය ඉල්ලෙනවා නමුත් හැමෝ මිල් නිසාසුරජරුව ලොකු ප්‍රශ්නට මූුණපානවා කොහොමද හැමෝටම දෙන්න කියලා ඉති එනිසා අන්තිමට දුවටම කේනවා දුවට ගැපෙන අසුර කුමාරෙක් තෝරගැඩට කිය මෙන්න මේ උත්සවේයට සක් දෙවිෙනුත් එෙනවා. එන්නේ වහම් මහලු අසුරයකුගේ වෙස්සරගෙන. ඉතාම මහලු අසුරයෙක්. ඉති ඇවිල්ලා අර තරුණයෝ පේලියේ යත් හිටගෙන ඉන්නවා. දෙ සුජාතා දැක්ක අහම තරුණයෝ සියලු දෙනාගම මූුණ බලාගෙන බලාගෙන ගිහිල්ලා අන්තිමරට වයසකම අසුරයාගිගාවට ගිහිල්ලා තමන් යති තියෙන මල් මාලිකරප දානවා. සසර පුරුද්ද අනි කසුර තරුණයු සියලු දෙනාම බිම්බලාගන්නවා ලැජ්ජාවට අපේ රජ්ජිරුවන්ගේ දුව තමන්ට ගැලපෙන මනාලයනම් තෝර ගත්තා නමුත් ඇය හොඳ ස්වාමයායට නෙමෙයි ඇගේ සීයටයි ගැලපෙන්න්නේ කියලා තියවෙලාව සක්‍ර දෙවූ ඇගේ අතින් අල්ලගන සියලු දෙනාටම කියල නුබලා දැනගනිල්ලා මම තමයි සක්ක්‍රය කියලා. එතොර දෙවිය අසුරු අතර කොහමත් දෙන තියනෙන ැටුමක් තෞතිසාාව ලියට දපතන දළ ගැටුමක් තියන්නේ. දික් එෙසේ වෙතත් අසුරියු සක්දේවිද විනාශස කරන්්ඩ ලෑස්තරනුට අයත්තරගෙන පලා යනවා. එ ඇය තමයි අග්‍ර මහේෂිකාව. ඇ ඉල්ලීමක් කරනවා ඔබහන්ේ යන යන තන මාවක්ක ඇන්ඩුවනේ බුද්ධ තෞතිසාාවට ඉන්න එකම අසුර කාන්තාවනි. ක්කයි මට කරදර කරන්න පුළුවන්. හි ඒවගේ සක්‍ර දෙවියන්ගේ අග්‍රමහයිෂිකාවත් අසුර කාන්තාවක් තමයි ඉන්නේ. ැති සත්පුරුෂ ධර්මය මනාව ඉස්මතු වෙන තැනක් තමන්ගේ පෙර බිරිද තිරිසං ලෝකෙ ඉන්න තැනින්දල අවවාද කරලා නැවත දෙව්ලෝවට ගෙනියන්තැන්ටම කටයුතු කරපු සත්පුරුෂයෙක් තමයි සක්දවිඳුවී ඇති. ජෙසේවිතත් මේ ර ඇතුවට කොටස් දෙකක්කිඉන්නවා එද මේ අසුරයන්ගේ නායක ඉන්න වේපචිත්ති එවගේ පහරාද පහරාධද අඇසුරයෝ භාගිතුන් වහන්සේළඟට ඇවිල්ලා අරීයට බනාහනවා ධර්මසාකච්ඡායි කරනවා මේ පහරාධට දේශනා කරපු සූත්‍රයක්මති එනවා පහරාධ සූත්‍රයේ කියලා වේපචිත්ති වගේ අසුර රජවරු ගැනත් ධර්මය සඳහන් කරනවා ගේම රාහසුරේන්ද්‍රයා ගැන අපි කහොමත් නිතර නිතර අහලතිීනවා. මේ අසුර රජවර. එහෙම අසුර කොටසක් ඉන්නවා. තර සතර අපායේ දුක්වින්දින අසුර පිරිසක් ඉන්නවා. නම අසුර වුනත් දුක් නොවිදින දෙවියන් වගේ සැපවිඳන පිරිසකුත් ඉන්නවා කියන කාරණාව අපි දැනගැ්ඩෝන එහෙම නැත්තං මේවාගේ සැපවිදි අසුරයෝ ගැන කර ගොට. අසුර කියන්නේ අපායක් නම් කොහොමද සැපතියෙන්කි අපිට අපහු ඕක ගැටලුවක් වෙඩ පුළුවන්. ඉළකට සඳහන් කරන පින තිරමේ නිරයලෝකවල ඉන්න අපි ගැන යම පල්ලෝ කියලා නිසත්තුන්ට දඩුවන් කරන අය ඒගොල්ලොත් අසුර පිරිසක් එතකොට යම රජ්ජුරුවෝ කියල කියන්නෙත් ඒත් එක් තරා අසුරෙක් ඒ කාරණත් එහෙම සඳහන් කරලා තියෙනවා. මුත් ඉන්න තු තන පැදිලි කරන්න හදන්නේ සෝවාන් වහන්සේ කවදාවත් ඒ උතුම් ආර්ය මාර්ගඵලයේ ලබාගත්තට පස්සේ මු මේ රතන සූත්‍ර දේශනාවේ අට නමේ දහ ආදී ගාතාවලින් කතා කරන්නම සෝවාන් වහන්සේලා ගැන. එතු සෝවාන් වහන්සේ කවදාවත් සතරාපායට වැටෙන්නේ නෑ සෝවාන් වුණාට පස්සේ නිරය බයින් සම්පූර්ණයෙන්ම මිදෙනවා. එතකොට සෝවාන් වහන්සේ එක දිගටම සසර ආය උපදිනවනන් ආත්ම භාව හතක් උපදිනව කියන කාරණාව අපි පහුගේ දේශනාවල් වලත් පැහැදිලි කලාා ඒ ආත්ම භව හතක් උපදිනවනාට කවදාවත් සතරාපායි උපදින්නේ නැ. සෝවාන් වහන්සෙනමක් බවට පත්තෙන් මෙ සංසාර බන්ධනවලින් විනාසකළ ුතු බන්ධන්න තුනක් තියෙනවා. ඔබ මම අපි හැමෝම සසරත් එක් මිශ්්‍ර කරන සසරට මුසුකරන ධර්මතා දහයක් තියෙනවා. අපි ඒවට කියනවා දස සංයෝජන කියලා. ඒ සංයෝජන වලින් තුනක් සදහටම විනාස කරලා දැම්මහම තමයි සෝවාන් ආරය මාර්ගඵලය ලැබෙන්නේ. ඒතුන තමයි. සක්කායේදිට්ටි විටගිච්චා සී ලබත පරාමාසය. එතමතුන නැත්තටම නැති කරලා සෝවාන් ආර්ය මාර්ගඵලයේ ලබා ගත්ත උතුමන් වහන්සේ ආත්ම භාාව හතකට වඩා උපදින්නේ නැහැ නැතේ භවන් අට්ටමං ආදියන්ති කියලපේක පැහැදිලි කරනවා. ඒ උපදින ආත්ම භාව හත ඇතුලෙ කවදාවත් සතරාපායක උපත්තියක්. දධවෙන්නම නැහැ කියන රණාව විශේෂයෙන් ධර්මය තුළ පැහැදිලි කරලා දේශනා කරනෝ. ඉළඟට පින්නතිි මේ කාරණාවවිදිී නැවත විස්තර කරනවා චචාබි ටානානි අබබ්බෝ කාතුූ ඒ නිසා කියනවා හයක් කරන්්ඩ සුදු සුනැහැ කියලා කවදී සෝවාන් වහන්සේ කාරණා හය කරන්න සුදුසුනෑ ාබි ානානිි අබබ්බෝකාාතු මේ කාරණහයක් කරන්න අබහුයයි සුදුසුනෑ ඒ කාරණා පිළිබඳව අංගුත්තර නිකායේ විශේෂයෙන් සඳහන් කරල තියනවා. මොනවාදී කරුණු කියලා. අට්ටාන මේතම් භික්කවේ අනවකාසු දිිත්්තිි සම්පන් අස්සපුග්ගලු මාතරං ජීවිතාව ෝරෝපෙයියාති ආදීනං කියල සඳහන් කරන්නේ මාතරං ජීවිතා වෝරෝපෙයියාති ආදීනන්. එකඇන්නේ මේ මවඝාතනය කිරීම ආදී කියර කියනමේ පංචානන්තරී කර්මවලට. තට ආනන්තරයේ කර්ම තියන පහයින නමුත් මෙතන සඳහන් කලානේ හයක් කරන්න සුදුසුනෑ කියලා. දරමකක් දහයිවෙනි කර්මයේ. මේ ලෝකයේ අත්තිශයම්ම භයානක කරුම හයක් තියෙනවා අපි වේකාල නිතර කතා කරන්නේ පහක් ගැනෙන පලවෙෙන එක තමයි මිත්‍යාදුෘෂ්ටික කරමය මිත්‍යදෘෂ්ටියක් ගැනීම කොයි තරන් භයානක දෙ කියෙන කාරනාව වෙනම ධර්මය කියනවා. ආනන්තරීය කර්මය කරපු කෙනත් සමහර අවස්ථාවන් වල සුදුසු කාලය ඉන්න වෙන්න නැතුව නිරයෙන් ගොඩේනවා ඒ මහාකල්පයේ විනාස වෙන කාලෙට වගේ දෙඟා. ආනන්තරීය කරමයක් කරපු කෙනෙක් උපදින්නේ අවිචියමයි ඒ මෙහා නිරේකට වැටෙන්නේ අවිචී කැනෙ භයානකම නිරේ.ඒ වගේම ගැඹුරුම නිරේ මට්ටම නිරේ මට්ටගලින් යටම තියන්නේ අවිචයේ. සාමාන්‍යෙක් සඳහන් කළේ මේ අපි ඉන්න මනුස්ස පොළොව උඩ ඉඳලා. යොදුන් පාලොස් දාහක් යටටිින් තමයි පලවෙෙන් නිරේ හම්බවෙන්නේ. සංජීවය කියෙන් නිරේ. සංජීවයන්ඉදල යොදුන් පාලොස් දහක් යටටිින් තමයි කාලසූත්‍රයේ හම්බවෙන්න. කාල සූත්‍රයේ ඉද යොදුන් පාලොස් දහක් යටටින් තමයි සංගහතය හම්බවෙන්න. එහෙ මෙම යුදුින් පාලොස් දාහිං පාලොුස් දාහට යටට යටට ගිහිල්ල. අන්තිමට තමයි අවිචය තියෙන්නේ. එතර මේ ආනන්තරීය කර්මකරපු අය උපදින්නෙත් ඒ අවිචීයේ ඒවගේම තමයි මිත්‍යාදුෂ්ටික කර්මය කරනයි උපදින්නෙත් අවිචයමයි. අවිචිය ආයුකාලය අන්තර්කල්පැක් කියල සඳහන් කරනෝ කාශ්‍යප භාගිතන් වහන්සේගේදලා අන්තර් කල්පයක් ගත වුණට පස්සේ තමයි අපේ බුදුරජාණන්හස පහලවුණේ. අපේ බුද්ධ ශාසනය ඉඳල අන්තර් කල්පයක් ඇවෑමෙන් තමයි මයි ත්‍රීභාගිතන් වහසේ පහලලෙන්නේ. සාමාන්‍යෙන් අපේ ආවුෂ දැන් අපි දන්න අඩු වෙමින්නේ යන්නේ අපේ ආුෂ්‍ය ඊට පට දහය දක්වා ඩුවෙනවා. ඊට පස්සෙ ක්‍රමාණු කූලව අපේ ආයුෂ්‍ය ආය වැඩෙන්ට පටන්ගන්නවා එකන මේ දවස් ගවිනවාගේ ආුෂ වැඩෙන්ෙනන්නේ සාමාන්‍ය අවරුදු දහය එන්න කට්ටිය විස්සට වැඩිවෙලා අවුරුදු ගණ නාවක් ගිහිල්ල තමයි ඒ ගොලන්ට තවටිකක් ආවෂ වැඩිවෙන්නේ. ඔහොම වැඩිවවෙවිී වැඩිවෙී මිනිස්සන්ගේ ආවෂ දෙවියන්ගේ ආවිුෂයට වඩා ඉතාම ඉහළට යන්නවා. සාමාන්‍ය ආවුෂ්‍ය වැඩිම දිවියලෝක දෙවියන්ගේ ආයු ප්‍රමාණය මනුස්සවර්ශයෙන් අවුරුදු නමසය විසියෙක් කෝටි හැටලක්ෂයි පරණම්මිත වසවර් දෙවියන්ගේ ආයුකාලය බ්‍රහ්මලෝ කොල තියෙන්නේ කල්ප ගනන්ගොලින් කෝටි ගැනංගොලින් ආයුෂකතා කරලා තියනෙ දිවිය ලෝකර විතරයි. එතර මිනිස්සුන්ගේ ආයුෂ ඉහල යනවා එකයි වින්ඩු එකසිය හත ලියෙන් ලියන තැනට ගැනි මිනිස්සුන්ගේ ආවිුෂ අවරුදු අසංකෙයියට තියෙන කාලයක් කෙනවා. සසංකයයි කිය එකයි බින් එකසිය හතලියි එතනින් අපේ ආවිෂය පාලනය වෙලා එතනින් දල පටන්ගන්න ටික ටික ටිකටික අඩුවෙන්ද දැ එකයි බින්දු එකසිය හතලිහ ඉදල අඩුවවී අඩුවී අඩුවවී ඇවිල්ල තමයි දැන් අපේ ආවිෂා පිළියන්න සාමාන්‍යෙන් සීයට අනු නමයක්ත්ම ඉලක්කන් දෙකෙන් තමයි ල එකයි බිින්දුු එකසිය හතලිෙෙන් ලියපු ශය දැන් ලක්කන් දෙකින් අපි ලියනැතනට විල්ල තියෙනවා. එ දෙකට වඩා පහල බහින්නේ නෑ ඉතින් පරමාවි්‍යයේ දහයයි. ඇ ති පරමාවිශයේ දහය වනාට දහයක් ජීවත්වෙන්න නෑ. එ මේකාලෙත් පරමාවිශ්‍ය සාමාන්‍යෙන් එකසි අටක් විත න ඇති සාමාන්‍ය එකසිය විස්සයි කියල ගණනය කරනවා ද පරමාවිශය කියල කියන්නේ මේ කාලෙ කෙනෙක් ජීවත්වෙන වැඩඩිම ආයුකාලය එකසි ටක් දයක් ඇති සාමානින් සීය ඉක්මෝල ජීවත්වෙන ගැන අදත් අපිනුව එනිසා සාමාන්‍යෙන් අපි ඉතින් දලවශයෙන් දන්නේ ඉලක්කන් දෙකත් තම ජීවත්ත පරමාවිෂ එකසිය දහයයි කියලා අපි කීවත් එකසිේ දහය ඉන්න කෙනෙක් කොයා ගන්න බෑ.ඒවාගේ පරමාශ අවරුදු දහය වුණට අවරුදු දයක් ජීවත්තන එකක් නෑ හතාටක් වෙනකොට මැරලෙයයි. එති එතනින් දලා අච්චරකට ආවිශ්‍ය වැඩි වෙලා ආය අඩුවමින් අඩුවීමින්යෙනවා දැන් අපි ආය දහයට යනවා ඉටස ආය ක්‍රමාණුකූලු එකයි බින්ඳ එකසිය හතලිහිර වැඩි වෙලා ආය අඩුවෙලා මිනිස්ුන්ගේ ආවුෂය එකයි බින්දු පහකින් ලියන කාලයනකොට මයි ෛත්‍රීභාගිතුන් වහසේ පහරවෙන්නේ එකනනි මිනිස්සුන්ගේ පරමාවිශ අවුරුදු ලක්ෂයක් විතර සීමාවි තමයි මෛත්‍රී භාගිතුන් වහසේ පහළවෙන්නේ. මිනිස්සුන්ගේ ආවිශ අවුරදු ලක්සෙකට වැඩිකාලය බුදුරු පහළ වෙන්නේ නෑ ඒකන පංච මහා විලෝකනය කරන කොට කාලයේ බලන්න බලිම බලන්න කාලවෙ කාලය දීපය දේශය එමනි අපි බලන්නේ දර මොකද මේ කාලය කියල බලන්නේ කාලය කියල බලන්නේ එදාට මනුස්සලෝකෙ ආවිුශ්‍ය. ලක්සෙට අඩුවෙන්ඩෝන සීයට වැඩිවෙඩෝනෑ. ඔය අතර තුර තමයි බුදරු පහලවෙන්න. මිනිස්සුන්ගේ ආවිුෂ ලක්ෂෙට වැඩිනම් මිනිස්සුන්ට අනිත්‍ය කියන එක තේරෙන් නැතුයෙනවා. ඇති බැලූ බැලට පේන්නේ ඇන අවුදු ලක්ෂයක් නවිෂය බුදරුන්ගේ දේශනාවත් තුළ අනිත්‍යගෙනෙ කොහමත්තියීම. නි ගැනතා කරනවාමන දරේ වචන මේ මිනිස්සුට වැටහෙන්නතු යනවා. සීයට අඩුවනාට පස්සේ මිනිස්සුන්ට ධර්මේ තේරෙන්නැතු යනවා. ලක්සට වැඩිකොට මේ අනිත්‍ය දුක්ක කියන එක තේරෙෙන්නෑ සීට අඩුනහම ධර්මය තේරෙන්න ඒත් හේතුවමකද මිනිස්සුන්ට තන්හාව වැඩී. ලක්සට වැඩිකට ආයුෂ වැඩිහින්ද තේරෙන්නේ. සීට අඩුනහම තන්හාාව වැඩිහිඳ තේරෙන්නේ. ඒකැන මිනිස්සුන්ට බනාහන්ඩ වෙලාවක්නේ දැනටත් ඒක ඕන තරං අපි අද්ද කිනවා. බනහන්ඩ වෙලාවක්නේ. අනි කැම දේටම වෙලාවත් තියනවා. විංකමකටයන් කියහම බණක් අහණඩයන් කියහම බොහෝ දෙනා කියන්නේ උළුහංගුනොත් එන්නම් කියලා. නැත්තම් බලන්නන් කියලා. එන්න නම් කැමති කොහෙද ඉතින් අපිට වැඩනි හරියට කියලා කියනවා. දේවාගේ. සඳහ කනතිව පහැදිිරන දැ දේශනාවක් අතරී සමහරලාට ඕන තරන් දකිනවා දුරකතනයක් නාද වෙනකොට ඒකර කතා කරනවා. බනාහ එක පැත්තක තියලා ඕන තරං සමහරය තමන්ගේ ඉස්සර හයින්න කෙනාට ටිකක් මවාවෙලා දුරකතනට උත්තර දෙවා. එකන ධරම ගෞරවේ නෑ එන ඇමතුම මට ඊට වඩා වටී කියල හිතෙන ව්‍යාපාරි සම්බන්ධ ඇමතුක් වඩ පුළුවන් වෙනත් කිසියන් දනෝපාන ක්‍රමයක් දෙසා වඩ පුළුවන් නත වෙනත් ප්‍රිය සම්භාෂනයක් සඳහා වඩ පුළුවන් ධර්මයට වඩායික වටිම ඇති ඒ වගේ සමහලට බනහන්ඩ ආවත් අපි ගෙදරක වගේ පින්කන් කරනකොට කොච්චර කතා කලත් මේ ආම්දුරුව දැකගෙන ළඟට ලයි දෙගෙන බණහන් දෙනවා අඩුයි පිරිස කෙරවලේ අන්තිමට ඇත එලී වාඩිය ලයින්න තමන්ගේ අරුව සම්පූර්ණ කරගන්නට එමන තන් ටික වෙලාවක්ඉදඳලා ආව කියල පෙන්න්නලා හිමට නැගිටලයන්ට ක තරන් අපිට වැඩ එකන මිනිස්සුගේ තහාාව ගොඩක් වැඩිවෙලා නිසා බනාහන්ඩ කාලෙයක් නහිද සීයෙන් පහල ටවිශ්‍ය තියනකො බුදුරු පහල වෙන්නේ නෑ ති මේ සම්බන්ධෙන් තාව කරුණු බොහෝමයක් ධර්මය තුළ කතා කරන්න තියෙනවා ඇති එතකොට මහාකල්ප විනාසයක් වෙනකොට. අපායවල් පවා විනාස වෙනවා මපෘතුවියම විනාස වෙනවනි එතකොට දැන් කෙනෙක් මහාකල්ප විනාසට ආසන්න වෙමින් තියෙනකොට අවිීචීයනවා. එතෝට එයාට අන්තර්කල්පයක් අවිචිය ඉන්ඩ වෙන්න නැහැ කල්පය විනාස වෙන නිසා මේ කාරණාව කියලා තියෙන හැටි එනි සයිගොල්ලු අවිචීෙන් ඊට කලින් ගොඩේන. නමු ඒ අවීචයේම ඉන්නවා නං මිත්‍ය දෘෂ්ටික කර්මය කරපු කෙනෙකුත්. අරගුල්ලු ගොඩට එනවා කර්මය විසිංම මේ මිත්‍යාදෘෂ්ටිකය මාරු කරනවා විනාස වෙන්න නැති සක්වලක තියෙන් අවිීචීකට වෙනස තේරුුණාද. අනික් අය මනුස්සලෝකට ගොඩට එනවා මෙයා කෙලින්ම විනාස නොවෙන සක්වල වෙන අීචියකට කර්මයමාරු කරලලා එහ උපද්ද ව. ිත්‍යා දෘෂ්ටි කරම ඒ තරම්ම බලවත් කියල කියන. කෙසේ වෙතත් මෙන්න මේ ආනන්තරයේ කර්මයක් වත් මිත්‍යාදෘෂ්ටික කර්මයක්වත් සෝවාන් වහන්සේ අතින් කවදාවත්ම සිද්ධ වෙන්නෙම නෑ කියල කියන. එක එකෙ චචාබිටානානි අබ්බෝකාතු. කර්ම හයක් කරන්න සුදුසු නැහැ කවදාවතේ කරම කරෙන්නේ නෑ. එතුට ආනන්තරීයේ කර්මයක් හැර එහෙම ප්‍රාණගහතයක් හැර වෙනත් ප්‍රාණ ගහත සෝවාන් වහන්ස අතින් කෙරෙයිද කොහොමෝත්ම කෙරෙන්නේ කෙරෙන්නේ නෑ ප්‍රාණගහතයක් කෙරෙනෙම නෑ එක පැහැදිලි කරනවා ලෝක වත්දිශික්ෂාපදයක් සෝවාන් වහන්සේ අතින් උල්ලංගනය වෙන්නි නෑ කියලා එතකොට ඒ නිසාම අයකවදාවත් සතරපායකට පාරහැදන්නේ පාරහ දෙන්න නෑ. ඊලකට පින්නතුනි සඳහන් කරනවා. අට්ටාන මේතන් මෙය සිදුුවිය නොහැකි අනවකාසු කියන්නේ මේ සිදු වෙන්නේම නැහැ එවගේම ආනන්තරිය කර්මයට අයත් ඉතිරි කිසිම කර්මයක්වත් කෙරෙන්නෙත් නැහැ කියනෙකයි මේ කියන්නේ. දෙිට්ටිපත් වූ පු්ගලෝ කියල කියන්නේ සෝවාන් වහන්සේ කියන එකයි. උන්වහන්සේ අතින් මේ කාරණාහාය සිද්ධ වෙන්නේම නෑ කියන එක තමා මේ දිට්ටිපපත්තු ව පුද්ගලෝ ක කියන්නේ දිට්ටිපත්ත පුග්ගලයාගෙන් මේවාගේ පාපකරම කෙරෙන්නේ නෑ. තානීහි කිංචාපි දිිට්ටි සම්පන් වූ. අරිය සාවකෝ කුන්ත කිපිල්ලි කම්පී ජීවිතාන වෝරෝපේති එදන සඳහන් කරනවා මේ දිට්ටි සම්පන්න පුද්ගලය කියලෙන සෝවාන් වහන්සේට. ඉතාම කුඩා වෙච්ච කුරු කුහඹුවෙකුගේ ජීවිතේවත් සෝවාන් වහන්සේ කවදාවත් තොර කරන්නේ නෑ කියලාඇටකතයි තමයි මේ කරුණුමේ කියන්නේ. වර්තමානී සමහරාය සඳහන් කරනවා සෝවාන් වහස ඇතින් පන්සිල්පද පහම කැඩෙන්න්න පුළොහොන් කියලා. සෝවාන් වුනාට සිල්පද කඩෙන්න්න පුළුවන් කියලා. නමුත් ඒක තව කෙනෙකුගේ මතයක්. නත් භාග්‍යතුන් වහසකි දේශනාව සෝවාන් වහන්සේ ති මොනම හේතුවකින්වත් පන්සිල් නං උල්ලංගනයේ වෙන්නම වෙන්නෙමන. එහම කරමයක් කෙරෙන්නෙමන. සතර අපායට යන කර්ම කරන්නම නෑ. එත අපිට මෙතනින් තවත් කාරණාවක් කියනවා. සතර අපායට යන කර්ම කරන්නම නෑ සෝවාන් වහන්සේ කියල කියහම මේ පන්සිල් උල්ලංගනය කිරීම තමයි සතර අපායට යන්න ප්‍රධාන හේතුව බවට පත්තෙන්න්නේ කියන කාරණාව පැදිලිවෙනවා. නමුත් ඒ කාරණාව මොනතරං පැහැදිලි කරල දුන්නත්. ඕන තරම් මිනිස්සු පංචසරයේ උල්ලංගනයේ එක අපි සතරපායට බය නෑවගේ තමයි වැඩ කරන්නේ එම නැත්තං ඒවාගේ කරුම කරකරත් මිනිස්සු කල්පනා කරන්නේ අය නිරේවල්ලොල යන්්ඩ අපරාධ කරලා නෑ අපි කියලතමයි කියන්නේ නමුත් එකට මහලුකු අපරාද නෙමෙයි මේ සිල් පද පහගැෙන විශේෂයෙන් කියල තියෙනවා. ඉනකට සඳහන් කරනවා වර්තමාන කෙනෙක් ව සෝවාන් වහන්සේ ඇති පන්සල් පදත් උල්ලගනයේ වෙන්ඩ පුළහන් කියලා ඒක ආරයන් වහන්සේලාට ගැරහීම සඳහා යොදාගත්ත කතාවක් එ ප්‍රකාශයේම අුසල් අකුසල් සහිතයි. අපිචකෝපන පුතක් ජනභාවස්ස විහරන්තන් උත්තානි කියල සඳහන් කරන්නේ සෝවාන් වහන්සේ අපිස්ථාන හයම කරන්න නෑ අපිස්ථාන කෙලකීව අරාපි මුලින් කතා කරපු බරපතලකුසල කරම සෝන් වහස ති කෙරෙන්නේ නෑ නමුත් ප්‍රතජ්්‍යන පුද්ජලයා මහවැරදි හයම කරඩ පුළුවන්. ආයන් වහන්ස ඇතින් කෙරෙ ැහැ ප්‍රතජ්ජනයාතින් මහවැරදි හයම සිද්ධවෙන්ඩ පුළුවන්. නමුත් සෝවාන් වහන්සේ එම අපරාධවලට අමතරව වෙනත් කුරාකු හොමුවෙක්වත් ජීවිතයෙන් පහ කරන්නේ නැහැ කියල තහවුරු කරමින් මුළු පංචසීලයේ මාරක්ෂා කරනවා කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. සෝවාන් වහන්සේ නමක් ඊළඟ භවයක නැවත මෞකුසක ඉපදිලා තමන් සෝවාන් වෙලා ඉන්න බව දැනගන්ඩ සිහිය පහළ වෙන තුරුවත් ස්වභාවේ මකුසල කරම කරෙන්නේ කරෙන් මේ ජීවිතින් සෝවාන් වෙලා ජීවිතින් සමුවරගත්ත උන්වහන්සේ ඊළඟ භවයක යතුපදිනවා ඒ ඉපදුනාට පස්සේ යම් දවසක තමන්ට සිහිය පිහිටනවා මං මේ උතු මාර්ගඵලය ලබාගත්ත කෙනෙක් කියලා හැබැයි ඒ අතරතුරවත් කවදාවත් සෝවාන් වහන්සේ නමක් විසින් නොකරන අකුසල කරමයක් අවදාවතහුවතින් කෙරෙන්නේම නෑ කියන කාරණාව විශේෂයෙන් තහවුරු කරලා මේ අති උතුම් සෝවාන් භවේ තියෙන මහත්ඵල බව ශ්‍රේෂ්ටත්වේ තමයි භාගිත වහසම යාගේ කරල පෙන්නන්නේ. එත සෝවාන් වහන්සේ නමක් නැවත නිරේටයන්ඩ කර්ම කරන්නෙත් නැහැ ඒවගේ නිරයට යෑම සඳහා හේතුවෙන තමන් විසින් පෙරකරලතින අකුසල කරම සියල්ලමත් ඩැවිල විනාස වෙලා යනවා සෝවාන් ආර්ය මාර්ගඵලය ලබනොත් එක්කම. පිනතින මේ ජීවිතයෙන් ඔබත් මමත් නිරේගාමී අකුසලයක් කවදාවත් සිද්ධ නොකළත් අපිව නිරේට ගෙනියන්ඩ බලාගෙන ඉන්න අපි විසින්ම පෙර භවවල කරපු අකුසල කරම ගොඩත් තියෙනවා. එ අකුසල් බලාගෙනින් අපි නිරයට ගෙනියන්ට. මේ ජීවිතයක් කරලා නැහැ පෙරාත්මවලයි කරලතින්. නමුත් සෝවාන් වහන්සේ එවතුම් ආරය මාර්ගඵලය ලබනොවත් එක්කම අ පෙරපව් නිරයට යන්න ති බිච්ච පෙරපව්ටික එහෙමම අහසි කරලා දානවා. තැබයි ආත්ම හතක් එක දිගටම උපදින වනං. ඒ ආත්ම හත තුළ විඳින්න්න තියන මෙලව විඳින්ඩ තියෙන කරමයක් තියෙනවා නං ඒ කරුම හෝසි වෙන්නේ නෑ. ඒ කරුමෝල්ට මේලෝකෙදී දැඩුවන් විින්න සිද්ධ වෙනවා සෝවාන් වහසල ඕන තරන් ඒවාගේ දඩුවන්ගොලට මූුණ පාලතින සෝවාන් වහසල විතරක් නම රහතන් වහන්සේලා පවා මහමගලම් මහරහතන් වහන්සේටත් එහෙම කරමයක් පලදුන්න. ධාරුචීරය මහරහතන් වහන්සේටත් එහෙම කරමයක් පලදුන්න නාගම ච්ච ක්කු සති හර ජරුවන්ටත් හෙම කරමයක් පලදුන්න. සෝවාන් වෙලා හිට සුප්‍රබුද්ධ කුට්ටි උපාසකතුමාටත් එහෙම කර්ම පලදුන්න. ඒ විතරක්න මේ රහත් එලා හිටබූ තවක භික්‍ෂූන් වහසෙනමක් හිටියා පතිගත්ත තිස්ස කියලා උන් වහන්සේටත් පෙරකරපු කර්මයක් ඒ විදිහට පලදුන්න. මේවාගේ රහතන් වහන්සේලට පවා පෙරකර්ම පලදීබපු තැන්ක්. නිරට අරං යන අකුසල් විතරක් විනාස වෙනවා මෙලව විපාග දෙන අකුසල් ඉතුරුව වෙනවා ඒවාගින් වේරෙන්ද පුළුහංකමක් නැහැ රහතන් වහන්සේට වත් කියන කාරණාවෙන් අපි විසින් හිතන්න මතන්න නැතුව මේ කරන කරුම රැස්කරන කරුම අනි වාර මමම මේ සංසාරි දවසක ගෙවලා ඉවර කළ යුතුමයි නමුත් ඒ කාරණාව දැන දැන අපි රැස් කරන කර්ම වල නිමක් නෑ හැම මොහොතකම කරුම රැස්සෙන බව ඇත්ත හැම මොහොතක්ම කරමයක් රැස්සෙනවා. නමුත් ඒවාගේ දිගින් දිගට සසර අපිට විපාක දෙන කරම අපි එහෙම කර්ම ඕන තරන් කරනවා. අප රාජිතින් දැන ගැන්්ඩෝන මෙවා දැන් සතුට ඉංකලාට අනාගතයට දුකසේ මමම තමයි විඳන්න වෙෙන් ඒ කර්මය මට වෙන කාටවත් භාරදීමේ හැකියාවක් නං ඇත්තේම නැහැ මම කරපු කරුම මමම විදලා ඉවර කරන්නඩ වනේ. ඉළඟට පින්නතරි සඳහන් කරනවා සෝවාන් වහන්සේ සතරාපායට නොයන්න බව පැහැදිලි කරන කවදාවත් පංචසීලයේ උල්ලංගනය නොකරන මනා වූ සේලයක පිහිට ලා සිල්ගුණ ආරක්ෂා කරන සෝවාන් වහන්සේ මේලෝකේ තවත් අති ශ්‍රේෂ්, උත්තරීතර වූ ආර්යන් වහන්සේ නමක් සෝවා නාරය මාර්ගඵලයේ කොයිතරං වටිනවද කියන කාරණාවව භාගිතුන් වහන්සේ දේශනා කළා සක්විති රජකම ලැබෙනවට වඩා සෝවාන් බවතුම් කියලා කෙනෙක් නිවන ශක්ෂාත් කරන්න යන ගම නී ලබන්ඩ තියෙන අමාරුම පලේ තමයි සෝවාන් මාර්ගඵලේ. ඒ කාරණාවත් ධර්මය පැහැදිලි කරනවා. ඉතුරු තුම්පලේම ලේසි නතන් ඉතුරු සිව්පලේම ලේසි. සෝවාන් වෙනක තමයි කෙනෙකුට කරගණ්ඩ තියෙන අමාරුම වැඩි. ඒක නිසා සඳහන් කරනවා සාරිපුෘත්්‍යයන් වහන්සේ මේ ශාසනයේ මහා ප්‍රාගඥයන් වහන්සේ තමන්ට කෙනෙක් මුණගහු නහම. පුළුවහන් තරන් උත්සාහ කරන්නේ කෙසේ හෝ ඒපුද්ගෙලයා සෝවාන් වහසේ නමක් බවට පත් කරට. ඔහුගෙත් පිනත් එක්ක සෝවාන් බවට පත්තු නොත් සඳහන් කරනවා ඉතුරුත්තුම් පලේ සඳහාම මොගල්ලානෙන් වහසට භාරදිනවා ල එකන ඒ තුම් පලේම ලේසි සෝවාන එක තමාමාරු අමාරු වැඩේ සාරිපුද්‍යයන් වහස කරලා ඉතුරු මාර්ග පල ලබ ලබාදීම සඳහා මොගල්ලානයන් වහන්සට භාර කරනවා කල කියල මේ විදිහට පින්නතිනේ බුදුරජාණන් වහන්සේ සංගරත්නය ගුණ මනාවදේශනා කරලා ඒ ආරයන් වහන්සේගේ ගුණය සහිත භාගිතුන් වහන්සේගේ මේ ආග්ඥාවත් කෝටි ලක්ෂයක් සක්වලේම තුරු හැරියෙන සඳහන් කරනවා. ඒ කියන්නේ අපේ භාගිතන් වහන්සේ මේ ගාථ රථනයන් ගණනාවකින් සෝවාන් වහන්සේ කොයි වගේද උන්වහන්සේ මොනතරං ශ්‍රේෂ්ටද සෝවාන් පලේ මොනතරං උත්තරී තරද. සෝවාන් වෙන්නේ කොහොමද සෝවාන් වීම සඳහ අනුගමනය කළ යුතු ප්‍රියාමාර්ග මොනවාද මේ සියලුම කාරණා දේශනා කරනවා. එද මේ මුළු රතන සූත්‍රයේ පුරාවටම සත්‍ය ක්‍රියාවක් න කරන්නේ. විශාලා මහනුවර ඇතිවෙච්ච තුම්බිය දුරු කරන්න සත්‍ය ක්‍රියාවක් කරන්නේ. එතට මේ ආර්යන් වහන්සේලාගේ ගුණයන් මේ විදිහෙට දේශනා කරලා මේ කාරණා සත්‍යය ඉ කියන සත්‍ය ක්‍රියාවක් කරනවා. ඉදම්පි සංගයේ රතනම් පනීතන් ඒ තේන සච්චයන සුවත්තිහෝතු මේ සංග සංගයාගේ රථන භාවය මනාප්‍රණීතයි ෆ්‍රේෂ්ට යුත්තරී තරයි සම්මා සම්බුද්ධ ශාසනය ඒ ආර්ය සංගයා මෙන්න මේ විදිහයි කියල දේශනා කරලා ඒක සත්‍යමයි ඒ සත්‍යානු භාවෙන් සුවපත් වේවා කළෙන ක. ලක්ෂයක් සක්වලටම ඒ ගාථ රථනයන්ගේ ආඥාව පතරවල හරිම ඉද රතන සූත්‍ර එතරම් බලවත් සූත්‍ර දේශනාව භාගිතන් වහස ගිශ්‍රීම කෙ මුසාවාද පිට වෙන්න හැන කවදාවත් ඊලකට සත්‍යයක් ක්‍රියාවක් කියලකෙන අනිවාරයෙන් ඒකට සත්‍ය පමණමයි අවශ්‍යය අදත් සත්‍යයයක් ක්‍රය කරන්න පුළුවන්. එදා වගේම අදත් සත්‍ය ක්‍රියාව හරිම බලවත්. හැබැයි සත්‍ය ක්‍රියාව නිවැරදිව කොහොමත කරන්නේ කියන කාරණාව දැනගෙන කරන්න ඕනේ. මේලෝකයේ සත්‍යය ගොඩත් තියෙනවා. දක අපිට කියන්න පුළොහන්නේ. බුදුරජාණන් වහන්සේ සත්‍යයයි. කොහොමත් සත්‍යයයි ඒ එක බොරු කරන්න කාටවත් බෑනි. ඒ ලොවතුරා බුදු බව ලබා ගැනීම සඳහා දස පාරමිතා පිරූ බව සත්‍යයයි. නෑ එහම නෑ කියන්න බෑනි කාටව. භාගිතුන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් සමන් විතයි ඒකට එරහිවඩ දෙවීකුට බ්‍රහමියකුටුවත් බැන. එවගේම සම්මා සබුද්ධ ශරීරයෙන් ශද්වරන රශ්මියය විහිදුුණු බව සත්‍යයයි. උන්වහන්සේ දේශනාකොට වදාල ධර්මරත්නය සත්‍යයයි. භාගිතුන් වහන්සේගේ ආරය මහා සංගරත්නය. යම්ගුණයකින් යුක්තයි කලා දේශනා කලා දෙත් සත්‍යයයි. මේවා පින්නතින අපි කතා කලපන තත් ලෝකයත්තෙන. එතර අපේ සත්‍යයක් ක්‍රියාවට මේ ඔක්කොම එකතු කරන්න පුළුවන්. තෙටවු දේට ඉර පායන බව සත්‍යයයි. කවුරුත්වයක බොරු කරන්නේනේ. හැන්දෑවට සඳු නැගෙන බව සත්‍යයයි මෙවා මේ ලෝක තියන සත්‍යය. ඔය සියලු දේවල් අධිෂ්ඨාන කරලා. මේ සත්‍යයක් ක්‍රියාව හරියටම සම්පූර්ණ කරන්න නං මගේ සත්‍යයකුත් මෙතෙන්ට එකතු කරන්න නෑ. එතකොට තමයි සත්‍ය ක්‍රියාව බලවත් වෙන්න පටන්ගයි මම අහවල් කාලීන්දලා අද වෙනකන් කවදාවත් පන්සිල් උල්ලංගනය නොකළ බව සත්‍යයයි කෙනකොට එකත් සිටායන කරන්න පුළුවන්. මම මගේ ජීවිතයේ අහවල් වයසේ ඉඳලා අද මේ වයසට එනකම්ම සෑම දවසකම උපෝසත දවසේ උපෝසතසිල් සමාදඟ වුණ බව සත්‍යයයි. මංමගේ අම්මට තාත්තට මට උපරි මාකාරයෙන් සලකපු බව සත්‍යයයි. අ එහෙම එහෙ තමන් සතු සත්‍යයක් එතෙන්ට ඕන මයි. එතකොට තමයි සත්‍ය ක්‍රියාව බලවත්වෙන්ට පටන්ගන්න. ඒ සත්‍යයක් ක්‍රියාව උදෙසා සමහටලට සමාජයට මෙතෙක් නොපෙන්න පුදේවල් පවා කියට සිද්ධ වෙනවා. ඒ අීත සත්‍යයක්ක්‍රියයාවගේ කාරනාව තියෙනවානේ දර්වකල සාරපයෙක් දෂ්ට කරලා අම්ම දුවගෙන ගිල්ල තාපස කෙනෙක් ගා වින්නේ තාපසතුමාටි කියනවා අනේ මට මගේ දරුවට ඉක්මට බෙහෙතක් කියන්න කියලා තාපස තුමාගේෙන ම බෙහෙත් දන්නේ අනේ එහෙනං ස්වාමීනී ऋෂිවරු කියල කියන්නේ මහත්සිිල් ප්‍රගුණ කරපුවායි ඔබොහන්සේ රැකපු සීලියයානු භාාවයෙන් මග පුතාව සෝපත්වේවා කියලා සත්‍යයක්ක යව කරන්නින. අන්න එතකොට තමයි ආම්දුරන්ටඇත්තෙන් කරන්න දෙයක් නැතුව යනව තාප සතුමාට ඉදිංහර දරුවට කතා කරලක නොපුතේ මන් පැවිදිලා මගේ පැවිදි ජීතයතිෙන් අවරදු පනස්ගානක්ක. පැවිදි ජීත අවරුදු පනස්ගානක් වුුණාට ඉතාම කැමැත්තිෙන් බ්‍රහ්ම චරියාවේ යෙදනේ දවස් හතයි ඒක තමයි ඇත්ත උඹ සූපත්තයවා කියල කියන. ක්ම ලේතින විස හි. තාත්තට කියනවා දැන් ඔය දෙන්නගේ අවස්ථාව සත්‍ය ක්‍රියාවක් කරන්න කියලා. මෙ ප්‍රදේශයන්න විශාලම ධනපතියා. ජනයන ඕනම කෙනෙකට ඒගෙදර කෑමතියවා. තාතත් ඇත්ත කියන්රනවා තාත කියනවපුතේ උබේ තාත හැමට මද දෙෙන කියල තමයි මිනිස් මිනිස්සු අතර හොඳටම ප්‍රසිද්ද මන්දන් දෙෙන බවන ඇත්ත ං එක්ෙනෙකටක් කෑම දෙන්න කැත්ත එෙන්න්න මේ කියලා කියවා අතීත තමන්ගේ පරපුර දන් දෙන පරපුරක් මන් දන්දුු නැත්තං මිනිසු මට චෝදනා කරනවා එඒවන් උදාර පරපුරක් විනාස කලා කියලා ඒ අලොමනම් බේරෙන්ද දෙන විික් කැමැත්තෙෙන්නමේදන්න ඒක තමයි ඇත්ත කියනා පුතා ඉනගාවටෙන්කං විස බහිනවා අම්මටත් සත්‍ය ක්‍රියාවක් කරන්න කියනවා අම්ම කියනවා පුතේ මටත් කරන්න සත්‍ය ක්‍රියාවක් නැම් තියෙනවා උඹේ තාත්ත ඉන්න ඉන්ද එක කියන්න බේ කියලා තාත කියනව කරඩ දෙයක් නෑ දරවා වෙන එක කියඩ වෙනවා ඔබට කියතිේද කියට කියනවා. අමකීනව පුතයි උඹට දෂ්ටකරපු සරපයා පිළිබඳ මගේ හිතේ ොන තරම් පිළිකුලක් තියෙනවද උබේ තතාත්ක ආපු දවශන්දර ත් ගැන මට තිනෙත් එවන්ම පිළිකුලක් ලැමැන ගනවා ඒවගේ ඇත්ත කොහොමත් කතා කර් වෙනවා සත්‍යක්‍රියාවත් අදත් කරනවා නං සත්‍යක්‍රාව එහෙම බලවත. සතත්්‍යයක් ක්‍රියාව කොහොද ගොුණු කරණි කියගේ ආකාරය වට්ටක ජාත කතාවෙන් හොඳට අපිට දැනගණඩ පුළු. කෙසේ වෙතත් පෙන්න්නතුන සෝවාන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරමින් භාගිතුන් වහන්සේ මේ ගාථරත්ථන දේශනා කරලා කෝටි ලක්සයක් සක්වලටඒ ආගඥාාව පතුරුවල හරිනෝ දෙමරංගුතුම් රථන සූත්‍ර දේශනාව. පනස්තුන් එනි ධර්ම දේශනාව එකළොස් වැනි ගාතාරතනයේ. මේ විදිහට නිමා වෙනවා. ඒ උතුම් ගාතා රථනය මුල් කරගල මේ දේශනාව සිදු කරන්නේ. අද දායකත්තය දරුන් ලැබුයේ නාවල ප්‍රද්‍රිගූ ඇවනිහිුහි පදිංචි අනුලා දෙෙන්නකෝන් මහත්මිය බඳුල සමර වික්‍රම මහත්මා සහ දූ දර්පිරිස විසින්. උතුම් අරමුණ නැසීගිය පුතන්ුවන් වන කෝසල අනුරෘද්ධික සමරවික්‍රම මහත්මා, එතුමානන්ට පොතුන් වූ සද්ධර්මදානමයකු සලකරමය අනු මෝදන් කිරීමත්. ඊට අමතරෝසෙත් ප්‍රාර්ථනා කරනවා බන්දුුල සමරවික්‍රම මහත්මාට අනුලා දෙෙන්නකොුන් මහත්මයට දියනියන් දෙදෙන ඇතුළු පවුලේ සියලුමු දෙනාෑන්ට තුනුරුවන්ගේ ආශිරවාදයත් සද්ධර්ම දානානි සංසයත් ලැබේවා ඒතුළින් නිදුක් නිරෝගි භාාවයේ චිරජීවනය උදාවේවා දේශකයණන් වහන්සේතත් රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණ සම්පත්තිය ලැබීම සඳහා මේකු සල් හේතුවේවා මහානායක පූජ්ජගරු අවසරයි ඉත්්‍යෑපානයේ දම්මා ලංකාර මාහිමිපාණන් වහන්සේට සහ ජේතවානා රාමහදීපති බඹරැන්දී අවසරයි රාහුල ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගි භාාවය චිරජීවනේම ලැබීවා කියලා ආශිරුවාද කරලා තියෙනවා. අනලාත් එෙන්නකෝන් මහත්මිය බඳුල සමර වික්‍රම මහත්මා සහ දූදරුවන් විසින් පුුණ්‍යාණු මෝදනා කරන්නට යෙදන කෝසල අනුරුද්ධික මහත්මාට මේ පින් අනු මෝදං වේවා ආශිරවාද කරන්නට යෙදන අනිකුත් සියල දෙනාට මරත්නත්‍රේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාාවී චිරජීවනය සැලසේවා මේ අවස්ථාවට සහභාගව වන හැමකිෙනෙකුටමත් සද්ධර්මශ්‍රවනය කළ ලක්වෙසි ලෝ වැසි සියලු දෙනාටමත් උතුම් වූ සද්ධර්ම දානානි සන්සේ අනුමෝදන් වේවා හැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවේක උතුම් චතුරාරි සත්‍ය ධර්මාවබෝධයම ැබේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසට්hාචබුම්මට්හාා දේවානාගා මහිද්දිිකා nyaන්ang අනුමෝ දිත්වා චිරంරක්කం තුළෝක සාසනං දේවූ වසතුකාලේ නే සස්ිය සම්පත්ති හේතුచ පීතෝ බවතුළෝකෝ චేරාජා භවතු දම්මිකු